ආචාර්ය ජීල් පිරිස් මැතිතුමා සඳහන් කළ අද සිට පැයක් විදුලිය කැපෙනවා කියලා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදුලි බල බණ්ඩේ විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මොකද රවි කරුණානායක අමාත්‍යතුමා මහජන ආරක්ෂාවට තියෙන අනපනත් සියල්ල වෙනස් කිරීම සඳහා මේ දිනවල උත්සාහයක් දරනවා. දැන් විදුලි බලය සම්බන්ධයෙන් විදුලි මිල, විදුලිය බෙදාහැරීම, විදුලි ඇතිවන අක්‍රමිකතා යනාදිය වළක්වල පාරිභෝගික ආරක්ෂාව සඳහා පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ආයතනයක් තියෙනවා. මහජන උපයෝගිතා කොමිසන් සභාව. මහජන උපයෝගිතා කොමිසන් සභාව නිසා හිතූ මනාපේට ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලි බලයේ හදිසි අවශ්‍යතා කියලා මිලදී ගන්න බෑ. දැන් මේ වන විට බාජ් දෙකක් ඈත මුහුදේ නවත්වලා තියෙනවා. ඒක වැඩි ගානට විශාල කොමිස් මුදල් යටතේ මිලදී ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසන් සභාවයට අනුමැතිය දෙන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසම තියෙන්නේ විදුලි බල පරිභෝජනය කරන අපේ මේ රටේ නිරායුධ අවිහිංසක මිනිසුන්ගේ ආරක්ෂාවට, ඇමතිවරුන්ගේ ආරක්ෂාවට නෙමෙයි, කොමිස් කාක්කන්ගේ ආරක්ෂාවට නෙමෙයි, ජාවාරම්කරුවන්ගේ ආරක්ෂාවට නෙමෙයි, රටේ මහජන ආරක්ෂාව සඳහා තියෙන ආයතනයක් මහජන උපයෝගිතා කොමිසන් සභාව. දැන් 50 සංශෝධනය කළ මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් විදුලි බල මණ්ඩලය වෙන් කරගන්න හදන්නේ අර ටෙන්ඩර් පටිපාටි වලින් තොරව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය වලින් තොරව හදිසි අවශ්‍යතා කියලා ගිනි ගණනට තමන්ට හිතෙන ජාවාරම්කරුවන්ගෙන් විදුලිය මිලදී ගැනීම සඳහා. විදුලි බල අර්බුදයක් තියෙනවා, විදුලිය කපනවා, විදුලිය සපයන්න බෑ, කෙරවල පිටිය තාප බලාගාර හදලා නැහැ, ඒ පිළිබඳ අධිකරණේ නඩු තියෙනවා. මේ අවුල් ජාලාව නිර්මාණය කරගෙන උපයෝගිතා කොමිසම අහෝසි බලතල අහෝසි කරලා මේ බාජ් වලින් අධික මිලට විදුලිය මිලදී ගැනීමේ උත්සාහය තමයි මේ තියෙන්නේ. අපි හිතනවා කවුරු හරි අය මැදිහත් වෙලා දැන් LNG බලාගාර සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තමයි නවත්තගෙන තියෙන්නේ. දැන් ඉඩම් පිළිබඳ ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තමයි විවාදේ නතර කරන් තියෙන්නේ. ඉතින් මේ තියෙන අගභාගේ රටට කරන්න යන විනාශයන් නවතා ගැනීම සඳහා මැදිහත් වීම වැදගත් කියලා තමයි අපි හිතන්නේ.